තියෙන්නේ බුද්ධ ධම්ම සංගනමේ බුද්ධන් ධම්මන් සංග. බුද්ධ ධම්ම සංග කියලා කියනවා ත්‍රිපිටකයේ තියෙන්නේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධං ගච්ඡාමි සරණං ධම්මං ගච්ඡාමි සරණං සංඝං බුද්ධං ධම්මං සංඝං. දැන් අපේ ස්වාමීන් වහන්සේලා දන්නවා ඇති ඔබගේ කවුරු හරි මහාන කරා නම් මහාන කරනකොට බුද්ධං ධම්මං සංඝං ඕංකාරයේ දෙවිනියකට කියවනවා. ඇයි මේ කියවන්නේ? මේ දෙපැත්තම තේරුම් ගන්න ඕන. බුද්ධං කියලා දෙවෙනි වරට කියනවා. ධම්මං කියලා දෙවෙනි වරට කියනවා. සංඝං කියලා තුන් වරක් තුන නමයයි 18 ආකාරයකට කියනවා. මේකේ ලොකු ගැඹුරු අර්ථයක් තියෙනවා. මේ බුද්ධං ධම්මං සංඝං කියන එක දිගින් දිගටම මුළු ජීවිත කාලෙම අත්තරමින් බුද්ධං කියන්නේ බව උදුරා දමමි. ධම්මං කියන්නේ හේතුඵල ධහමට බහා ගලපා කටයුතු කිරීම. සංඝං කියේ සංසාර බැඳීම් වලින් සමුදය නූපදවා සමුදය ගහ බිඳ දමමි ජීවත් වෙනවා. අද වෙනකොට සිංහලට පරිවර්තනය කරනකොට බුදු සරණයි ධම් සරණයි සංඝ සරණයි කියලා වැඩියට කියනවා. බුදුහාමුදුරන්ට බෑ අපිට සරණ වෙන්න. අපිට සරණ වෙන්න පුළුවන්. ධර්මයටත් සරණ වෙන්න බෑ අපි තේරුම් නොගත්තොත්. සංඝ පුද්ගලෙ වෙන්න බෑ අපි මේ ක්‍රියාව නොකළොත්. ඒක නිසා සම්පූර්ණම කන් පිට ගහගෙන තියෙන්නේ. අනිත් පාර මේ මාර්ගදී භාෂාවේ තියෙන්නේ මං දැන් කියපු පාඨයේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධං. තියෙන්නේ මොකද්ද? ගච්ඡාමි සරණං බුද්ධං ගච්ඡාමි සරණං ධම්මං ගච්ඡාමි සරණං සංඝං. මාගදී භාෂාව මේ පැත්තේ නම් මේ පැත්තේ කියන. දැන් ඕක කොහේ හරි ලියුවාම සිංහල භාෂාවෙන් කියන මිනිහෙක් කියවන්නේ බුද්ධං සරණං ගච්ඡා ධම්මං සරණං ගච්ඡා සංඝං සරණං ගච්ඡා. ඒක සිංහලට පරිවර්තනය කළා බුදු සරණයි ධම් සරණයි සංඝ සරණයි. කන පිට ගහුවා. හැමතැනම කන පිට ගහලා. මාගදී භාෂාවේ ශබ්ද සංඥා හරියට නොදන්නා තේරුම් නොගත්ත කෙනෙක් මාගදී භාෂාව පිළිබඳ යථාභූත ඥාන දර්ශනයක් නැති කෙනෙක් පරිවර්තනය කළොත් පොතක් තෙන්දී සක්කාය නිරුක්ති ඔක්කොම බුද්ධ භාෂිතයේ තියෙන විකෘති වෙනවා. කන පිට ගහන එකයි උනේ.